මේඒ ොද ල ගම සුම් ෝනයක් යන මේක දකින්න. එකක බුදුන් වහසෙන් පේෙනනවා දැක් ම ලේ සින සුකරනෑ කියනෙ බුදුන්හසේ පෙනනවා මහන මේ මහමෝදේ දිටක්වන පුලන් න මේල ඒකත් වඩ පුළන් මහන මේ ඒ තරගත්න ටත් වැඩි අසසිරු බව පෙනනවා. ඒවගේ බුදුන්හසේ පෙන්නවා එක තැනක උපමක්කදර මහනනි අස්වලෝම සියක් කඩකට පැල දු වාය ද ත් හැ හ. ඒ මේ සුරන කිය මේ පහසු නෑක කියනක පෙන්න්නනවා. මේ දක්කින්න ෝනයක්ති. එකක මේ දැක යුතු ඔබ විසින්ම ැක සුම් කෝන ත්තේවා. ඒ උදැසන හිමිදිරි පහන්දර් තනාග පිපි දියබිඳක දේදුන්නත් දකිදම ඊට මදලු කෝනකින් බැලි යුතු මහන කියන එක. ඒක මේක මේක මෙිහිම දයක්ත්තිේනවා. ඒක . රස පටිසංවේද රස රගන පටිසංවේදි වරණ පටිසංවෙද වර්ණ රගන පටිසංවේද ගන්ද පටිසංවේද ගධද රගන්න පිංවේද කියන තැන මේ කියන ැන තන්දග. ඒක නේ ස්කන්තය තියෙනවා. අරමුණ එන අරමුණේ හරය නැති වෙන. නිබ්දධන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිසංගාන පසේ කියන තන හරසුං ලයියන්නේ. වීතරාගේී පැත්තට යන. වි දේශී ීත ෝහි කියන පත්තටය. එකැනේ හරය නැති වෙලා යනවා කියෙක් අපිට විභාසාරය කියන්නේෙ නම තමයි ඔොන්දක ප්‍රායකෝ ඔබ මෙතන්ටෙනවාන ප්‍රයක ඔබගේ කියෙන අරමුණේ මෙිදම යනවාන ඔබ මේ ඔබ සාමාන්‍ය බාහිරින් පේ නෑ අභ්‍යන්තරේ ඔබට දැන් මේ දරුව කියලා ලොකු බැඳීමත් තිබුණන මේ ගෙදර කලා ලොකු බැඳීමමත්තිබුණන මේ මගේ වාහනය කර බැඳීමම තිබුණන මේ මගේ රත්තරම්බඩු මේ මගේ මොනෝහරි තමන්ට ඔයි තියෙනවනේ ඔ මේ හැමදේ මති වාන මේස පුටු ඇඳන් ඒර හඳ හැමදේ අන හරය නැති වෙලාන. එක අනේේ අගේ නැති වෙලා. පන්දාහ කොලේ කොලයයක් විතරයි අපි පන්දාහකන වටිනාකා අපේ හිතේ නති අන්නේ වටිනාකම නැතිවෙලාලන්න. සියල්ලගේම පරිහරණය සිද්ධ වනවා වටිනාකමින් මිදිලා. එක අතිශයෙන් ගැම්ඹුරු අතිශයෙන් සිියුම් බොහොම වටිනා සධිස්ථානයක් ව නිවර්මක යන දකි ඕෝ නිතරක්. ඒ අනේ එකක ඉතාම වැදගත්. එක අනේ. මෙතල තමයි නිවන තියන නිව කෙක් අතරම මිදීමමත් තියෙන්නේ. මේ සත්‍ය දැකල මිදීමක් තියන. නිවන කියල දෙයක් කොහෙවත් නෑ සිතින් මිදන මග දුකින් මිදෙන මග නිහන් දකින මග නිස්සරණනවය කියලප කියන්නේ එකයි. නිවන කියන මේ මිදීමට එකන තෙලුත්තිවරනම් තිරත්තිවරනම් පහන නිවේ ගිය ගිය තනක් කොයිද කියලා කියෙනවා. අසංකතය කියලායක් නෑ සංකතය අවබෝධ කර ගැනීම තුළයි අසංකතය. සංකත අබෝධ කර ගැනීමේ හේතු නිසා හටගෙන හේතු නැතික ැතිවන අවබෝධයකර ගැනීමයි අසංකත කියන්න. අසංකදය කියලා දෙයක් කොයවත් නෑ. නිවන දෙයක් කරගන්න ගියෝතින් ඔබට නිවන් මගම වැල්ලියනවා. ඒ හොඳට තමන් තවත් හොඳට එතන බලන්න තමන්ට එඒම අවබෝධනත් හොඳට ධර්මය තුලින් හොයන්න හොඳට හම්බේෙන. ඒක ග්‍රන්ත ර දුරලු ඔබට දකින ලබෙන පොත් පත්‍රරලු තට එක දක්කින ලැබෙන. වටිනා සූත්‍රයේ ඔබට ඉතාම් වටින බවතම අපි පෙන්වේ ඒ ඉතුරු කොට ස අපිකමු තස්සමේ දේව දම්මා යුගන්දා වත්තන්ති සමතෝච විපස්සනාච මේ දධම්මා කිය එක එහෙම නත්තම් තස්සමේ ද දම්මා යුගන්දා චත්තන්ති වත්න්ති සමතෝච විපස්සනච. අන්නේ එබඳු භික්ෂුවගේ සමතයක් විපස්සනයක් දෙකම විපස්සනත් දෙකම යුගන්ධ වශයෙන් වැඩෙනවා කියනෙක්. සමතු විපස්සනා දෙකම යුගන්ධන් විදියට වැඩෙන්. ඇතරම මේ කියන වගන්ති ගොඩාක්කයට මේකත් තාම අවබෝධ වෙලා නෑ. ඒකයන්නේ සමතු විපස්සනා දෙකම යුගන්ධන් විදිර මේ මගතුළ වැඩෙනවා. එකම මේ වා්‍යතුරීම පේනවා. තස්ස මේදවදම්මා යුගන්දා. වත්තන්ති සමතෝච විපස් වනාජක සම වි පපසන දැයි සමාර ද මේකත් පටලෝගන සමහ හිතගේ නො මේ සමතේම පුළුවන් පරතනයන විපස්සනයම පුළුවන් ලො හිතගන මේ මන්ත දෙගත්තයෙනකට. ඒ ඔබගේ මන සිකාලයක්. ඔබ ධර්මය හරයට පරිචරණය කරල නෑ. ධර්මකාරණ හරිට මෙනිහි කරලනෑ හරිට හම් වෙලානෑ. ධර්වය තුළමතියන දෙ ප්‍රාල්කෝප ඔබාවත් තේරෙනවා මේක සමතෙත් ෝනි. ඇහිත විසරණ කනකට මේ විස්ත විසරන ොහත සමත අවශ්‍යයි. සමේ නැති විපස්සන වන්නේ. සමතේ තියන සවිපස්සද අතර විපස්සන යානිික සුශ්‍යයාණිකර හතන් වහන්සේ කියන්නේ සමතේ දියුණුවලා තියනෙන කෙනෙක්ට සමය අවතුේ වැඩියතු නෑ. ඒ විපස්සන පහනගෙන නමුතර සමති තියෙනවා. ඒත් යුගන්ධන්තින් ඉක්්ගන්ධ නෑ කියන්න බෑක සමත විපසන ඉගන්ධන් ගණනමයි ති. ඒන යමකුට සමතේ හොඳින් තියෙනවා නම් යට විපස්සනාවන අවශවෙන් අන්න එකයි සුෂ්කයාද සමතය හොඳින් තියෙනවාන යට විපස්සනාව කරන්න පුල සුෂ්‍යයානික විපස්සනනායෝගි බට පතර මක ඒ එක ර හිත පේවා හිත දෑකට ි දෙන්න හැකියාව තියෙනම් ද සමතේ නැත්තල මොකද වෙන් හිත විසිරෙනවන අන්න සමතයානිකයෙක් වෙනවා ඇයි සමතය වැඩිම් වඩන්න වෙන ට සමතයානිකයගේ සවභාාවේ තමයි ඇතරම බුදු සමය තුොළ ගොඩක් සමත පාහනට යොමුවෙලාහිටියේ දැනුත් එ ආදම නූතනය ගේනකට භාවන අධ්‍යස්ථන පටන් අගන අත්තන සමතයතම වඩන්න. සමතය වඩල විපස්සනාවට එන්න සමරහයට තේරෙන්න්නේි නෑ. ඉති ඒතනින් ආ ගැලවන්න බැරිවිලා ඒතුළම සමාදිය මිරවෙලා මර්ලෑන තින්න කිවට තේරෙෙන්න්නේෑ. මේක මෙමේ නිවන් වගේකට තේරෙන්නේ නෑ ඒක තුළම පාවලා යන න හුස්ම නොදැනන තනක්නට ර විෝචන්චිත්තන් කියෙන තැනේද. අරූප තමයින්නේ. අරප හිරවෙලා න්න නිවනය කළ හිතාග. නිවන්දකි න්නෑ කවරුත්. සුඥතාවේ නිවනය කියලා හිතාගෙන ඉන්න ඇතන. ඉතින් අර පොට්ට පාදේරුණාවගේ නිවන්දකි නෑ. ඉතින් අද සමාජයේ ඒ වනි තැනකට වැටිල තිය න භාව අධ්‍යස්ථානවල සමහර අපිහම තනක කියන හ ැන් දසතය. සමහ ඇමේද ගලපගෙන තියෙනවා එක නිසා විපස්සනාව මුලයිදම්ම වි පශනාව දගත්තන්නේ බදදුන්හසේ ලකට හෙිකර විදශන භාවනාව එමලත්තන් ආලාල් කාලා මුද කරා පුත්‍ර නිියොදකි නොනී විදශනාව කොන්න නෑ එක විදශන ගොඩක් කට හදුරගන්න බෑ සමාර හිතන නාමුරුප පරිච්චේදය කරන්න පුළුවන් කියලා ඒ සමතය තුළ සමතය තුළ දකින ක්‍රමයක් තියෙනවා හැබැ ඒකන විදශන යාාන නැතුව සතර රියවීමම දකින්නනතු කරන්න වෙන්නේ වෙන්නි නෑ එක වෙන්නි නෑ ඒ කියන්නේ නම් රූප රිච්චේදේ තමයි මෙතන වැද ගත දැම් මේ පොත්තුලින් දක්කින්න ගියෝතති යා රප දකින රුපකාණ්ඩ විසි අට පොතේ තියෙන විදිියයටට එතකට ඉති රූපන් සමුදයෝ ඉති රූපන් අත්තගමෝ කියල මේකේ රූපේ ඇත්ත කරගෙන රප නිච්චත අනිචතතු කිය නි චම් න්තය කියෙන තැන්ට යන්නඇතුව රුපන් නිච්ච වෙලා යනවා අපි මේ කියනව ප්‍රායකෝ අපි දැක්ක දේවා කියන්නේ ඉතින් ඇත්තරම මේ සහරයට මේ නිවන් දොරට හඳුන ගන්න බැරි වෙලා තියෙනවා උපාදාන වෙලා ඉන්නවා තරක කරන්න දෙන්න පුළන්කමන්නෑ. මේ ධර්මය තරක කරලා කාටවත්තේම පෙන්න්නන්න හැකියවන්නේ. තමන්ටම අවබෝධ වෙලා තමන්ම නිවැරදි මාර්ගෙයට උම්මේ ඕනකවත් තියෙනවා. කාරණා ඉස්මතු කල පෙන්න්නන්න පුළුවන් තරකවලට යන්න බැහැ.ඉ කවර ධදර්කමවන පොඩා නිහට වෙන්න ඕනි මොකද එකෙනට අවපාන උන් නිසාය කෙන තර්කයක් ඉදිරිපත් කර. ඒ උපාදාානයක ඉන්න නිසා. තර උපාධානයක් නැති කෙනට තරකයකුත් නෑ. ඒන කවලකොත් ඒක විමාර්ශයන බුද්ධියෙන් බලනවා ඒ සත්‍ය අද්ද කියලා ඒක මේ ප්‍ර්ඥා ගෝචරයි. සත්්‍යද කියලා විර්ශන බුද්ධියෙන් බැලීම අපින ගොඩක්ට ඕනම කෙනෙගේ අම්කි ධර්ම දශනනා කර ධර්ම විර්ශණ බුද්ධිය බලනවා හ තුළ යමක් තියෙනවාද කියලා බල. මාර්ගයට ප්‍රවේශවෙන දියුණුවට හේතුවෙන යමක් තියෙනවනම් අප ගතයුතුයි අපිට පුද්ගල බේදනෑ. අප ධර්මය වැදගත්තේ. ඒවැනි මගක යන කෙනෙට විවෘර්ත මනසකින් යන කෙනෙට මේ මග අනිවාරෙන් විවරවෙන. අනිවාරෙන් ියන්දකිනාවයි. ඉතිං ඒවැනි විවර්ශන විවෘර්ත මනසක්තියා ගන්න බුදුන් වහන්සේ එවැනි නිසා තමයි ඒ විවෘර්ත මනසකින් සියල්ල බලපු නිසා තමයි පස් වගතව සොගාව ඒ රූප දහනවල නැතිබව දැක්කේ මේ දුකෙම්මෙ දෙෙන මග ඒවගේ ආල් කකාම උද්කාම් පුත්‍ර වැනි අරූපදයානල හිටියත් දුකෙන්මෙෙන නැතිබවදක් නිසා තවයි බදුන් වහන්සේ ධර්ම මේ දුකෙන් මෙදන මග ඒක දැක්කේ ඥාන ඥානයට හස්සුවනව මේ තම තමන් ඉන්නවා දුක තියනවා. පසතවස් ගාව හිට ආලාර දගර හිටත් බුදුන්හසේ තිකන එතන හොඳට අපිට තරන බදුහසේ ම ප්‍ර්ඥා හන්සේනවා ඥානයට හසුව වවා තහම මේ මම ඉන්නවා දුක තියෙනකේ. එම් දුකෙන් මෙදන මග මේක නෙම එකේ. අන බුදුන් වහසේ එක නිසා තමයි මේ විදශනනා ඥානය කලා කියන්නේ මේ විදසුන් වුවන ඒක අන මේ යතාර්ථය දකි ඕන සවිතක්ක සවිචාර විතක්ක විාර එකයන මෙතන තියෙන සවිතක්ක සවිචාර්ක සත්‍යය දකිනවා. සත්‍යය තමන්ගේ ඥානයට හසුවන්නේ ඒ ඥානයට හස වෙන සත්‍යය ඥානය තුළිනුයි ගව යනවාගේ දෙකයි මේක ධර්මය තුළින් යන් ධර්මයම තමයි ඥානයකන් එකැන තමන්ගේ දැනනවා ඇතුළලාන්තේ ඥා ඥාය නවදියනකොටම දැනෙන්නේ මෙ මට කෙලෙස් තියනවා ඔබටත් එෙම දැන ඇති මේ කෙස්තියන එන කෙස් ේවෙනනක ඔබ දන්න මාර්ග වැඩි ෑක. ඔබ නිවමක් යනවනම් ඔබ අනිවර්රම කෙලශයකන මාර්ගයට එන්නනවා. අනආසක්්‍ය ඥානේ මුලයිඉදම්ම ඔබ දකිනවා. නැ කියන්න බෑ. ඒ ඔබ පුබේනවාසානස මිතත් ඇත්තිවෙන නැතිවෙනන ද ඒ අධ්‍යන මුලයිදම්ම දකිනවා. නැකරවත් චුතුප ප න ඉහ දකත් මේ ත්‍රවිද්ධා කියෙන. එක මේ සිත්තක ඇතිව නැවනකාර දැකීම තුළ මේ සම්පර්ණම සේරම දෙවල් විසදිලයන්. ඒ මහා ඥානය ඔබට අවදිවෙෙන් ඕන? ගේ අම දක ද ැ බේ හස නුස යන ඉතාහම දගත්ම යාන දෙකම ඒවගේ තම සක් න නැතු කිසි කැෙ නිියන්ද කින්න. තමන්ගේ අතුලාන්තේ කෙස්තමට පේනත ොම මන්දන්න සන්දිිට්ික වන්න කෙස් ේන කලා යට තේරන ඇගේ සහට නුවට අස වන මේ මගේ අනකන ඥාාවද වන්නනතු මගක්න මේක ඔබට මිනම සූත්‍රය තු පේන ග ර ප දි මේක කිව්ව සම උපන යුගන්දැන් විදිහර වැඩියයුතුක ස්සමේ. ද දම්මා යුගන්දා වත්තන්ති සමතෝජ විපස්සනාච එබාඳුවේ භික්‍ෂුවගේ සමතයත් විපස්සනවත් දෙකම යුගන්ධ යන්වශයෙන් වැඩේ නොක කියන එක මේ සත්‍ය දකින කෙන මේ නේ අරබුණේ සත්‍ය දකින භික්‍ෂුව ද ඊග සුත්‍ර ඉතාම වැදගත් අවසාන කොටස සොයේ දම්මා අභිඥ්ඥා පරි්ඥායා තේ දම්මා අභඥ්ඥා පරිජානාති ය දම්මා අභිඥ්ඥා පහ තබ්බා තේදම්මා අවිඥ්ඥා පජහත. ය දම්මා අභිඥ්ඥ භාවේ තබ්බා තේදම්මා අභිඥ්ඥා භාවේති. ය දම්මා අභිඥ්ඥ සච්චිකා තබ්බා තයදම්මා අභිඥ්ඥ සච්චිකරෝති මෙන්න මේක තාම වැදගත් මේ අන්තිම කොටස. මේ වෙනුවෙන් තමා අපි දීර්ක පහැදිරි කිරීමක් කරගෙනත් ආවේ මේ අන්තිම කොටසේදී මේතතික තියෙනවාව අපි අත්‍රම දන්නවා. ඒට අවශ්‍ය නිසා තමයි අප මේ ආර්ස්ටාක මාර්ගයේ මේ සේරම ගොඩක් පැදිලි කර යුතු බවට තේරුණ නත්ත මේ අන්තිමකට ගල පෙන් ඇතිබවතේෙන. අන්තිමටම කියන වාකෙටක ඉතාහම වැගත් බොෝ අඇයට මේකත් ගලපගන්න බැරිෙන්න්න හේතු යෙනවා ධර්ම ගැන හොඳද අබෝධයක්ය නොන ේට ලපගන්න මේ අභිංඥා ඥාන පහලවෙ ඇතු කවරුත් නිවන්දකි නෑ කියෙ අපි කිව්. හේතුව මේ ඥානේ ආසවක්්‍ය ඥානයේ තමන්ටම තමන්ගේ කෙ ශවලා නැති බව දැනෙන්නේ සාදිිට්ි ධර්මයක්නම් ඒ තන්ටමයි දැන එක සාදිට්ිකධර්මය සාදිිට්ටිකෝ අකාලිකෝ ඒ පස්සිකෝ ඕපනයක පච්චුපන්න ධර්මය තමන්ටමයිසාදිිට්ටික වන්නේසාදිිටිකෝ අකාලික ම තුන් කාලට මයිත නේ මොහත අවද කෙනෙ මේ සුඥතාාවවිතුවල අමින තැන ඒ සිතුවිලවට අයිති නැති තන මේ මොහතකයයි සම්මුධ ප්‍රජඥාප්ති නතිව ෝක දකින තැන. එ මොහොත පමණ ඇතියන්නේ. ොහොත තුල සික් හමවාන්න්නේ ඒක ඥාන තියෙන්නේ ඥානෙන් තමයි ටිකස්ක්‍රාත්මකන්න. මේ අරහත්ත ප්‍රතිපදාව තුලයි. අරහත්ත මාර්ගේ ප්‍රතිපදවසනකොට ප්‍රතිපදාව ඉදිරි පත් කල බන්න තන ඉතාම ගැඹරු. සමාජස්මත්වෙලා නෑතතා මහරිට. කවරුත්ත අම හරියට සාකච්චා වන්නේ. කතා කරන්න අවබෝධයක් නෑ. ඒ ප්‍රතිපදාව එතට පුහුණුුවෙන ආඩුයි. නමුත් මෙතන ඉතාම වැදගත් මේ කියන තැන අනාගතේ යම් කිසි කෙනෙක් මේ දේශනා උදව කරගන්න. දෙෙන උද්ුවක් වේී අනිවාරයම තම තමන්ට මේ තැන්දිහා තවටික් හොඳේ විර්ශණ බද්ධෙන් දැකි දකින්න හතුවවි. ඒක කියන්නේ ඥානයන් මුලවිඳල අවදිවෙන් ඕන දකින්න සිහිනුවන මේ වැඩෙන් ඕන සිතුවිල නමේ ඥාන කෙනෙක්. එතන තමයි මේ ගමන යන්නේ ඒක ත්‍රවිද්‍ය ඥාන මේ උද්‍යව්‍යඥා භාඥා බට පට්ාන මු යුතු කම්මතා ඥාන ආදීනවාන පස්ස ඥාන මේ සේරම වැදගත්. පටි සං ඥාන සංකාර පේක්ෂ ඥාන හැමෙක් ොබට දකින්න ලැබෙන. මේ නික සමුතිය තුළ නෙ මේ තියන වචනගොඩාන මේක අ්‍යාන්තරයෙන් ඔබට පේන ගන්න. ඉති රපන් සමුදයෝ ඉති රූපන් අත්තගම කැන වටි නමතන මේ රපන් රූපන් සමුදය රූපන් අතගම කියට ඒන මේක අන තැන මේ රූපය හට ගැනීම දකිනව මේ මයාාවට කොටවීම. ඒ ඒගේ මදකිනව ඇති රූපන් සබමුද ති රූපන් අත්ත ගම මේ සත්‍යය දැකිනෑ මිදෙ අත්තගම තක සිද්ධවෙන්නේ. මේඒ දහව යන උදේ ඇවීම දකින වයඥාය වෙනවා පෙන්න්නන්නේ. නැති අප හැම මොහතම අනුසෝතය තුළ ඇතිවීම පේනවා අපිට. නමුත අපට සත්‍යය දක මිදනපේන්නේ. මේ සිත මිදන පේෙන් නොව. මේ සිත අපට මිදනවපේන්නේ අන්න වයඥාන මිදනෝපේෙන්නොවා. මේ අරුණ නවා මේ අරමුණ මිඳු බවපේන්නේ. දැට අරමුණ වා පේනේ ඔබ අරු ිුණු බවපේනවා අන්න දර ලන් සිය පිට ය න ද ක කිය බලන්න. ද ා කන ඉතහමගත් ඇතිවෙනවා පේන සිත අරමුණු වනවා පේන අරුණ වා දක්ව.ඒ අනුසෝතය තුළත් පේන. න දඥාන එක ඔබට අරමුණු කරාමයි පේන්නේ. සිත ඇතිවලා නැතුුණු බව දකින්න අම්මෝතය. නැතුුණු සිත ඒග සිත වින් සිත බව දකින්න ඒක ඥානය සකස්වෙන්නේ දකිනකොටයි දකිනකටයි. ප්‍රාග වන්න ප්‍රාග වනකො හොට පේනග අන බ පට්ානත ඇතිවෙන්නේ බාහිර සත්‍යයක් වාාහිරය ඔබ ලෝකයක් නැති බවනකට දරුවෙක්ව අම් වෙන්නේ. ගත්හබුවන තමන් ඇැවන ැන කින තනම මේ බ්‍යාන තින්. එතනින්වාබයිතු පට්ඨා ඥානය නවා.ඒ යිතු පට්ටා මහා බයක් බීතියක් ඒ දල් සාමානය බීතියක රජන පාචකන බැ නමුත් මෙතන එඒනවා ඒ සභාවයක් මේනවා අමු ස්භාවයකට පත් වෙන මේ සියල්ලගම සියල්ලම බොරුවක් වෙනවා. මයාවක් වෙන. සියලේ මේ බහි පට්ා ඥාන ති න තරන මයි ආදීනෝ දකින තැන සියලේ ආදීනොපේන්න ගන්න මේ කිසිම දෙ හරයක්න. සේරම ස සම්මුති ප්‍රජ්ඥා්ති කියලාපේනගන්න. සිතු විට චිත්ත කියලා පේන ගන්න එටවේ බාහිර මුකුත් අඩ හමුවවෙන්න සිතත් ඒමදය නතිබ පේනගන්න සේරම් මිදන තැන මි තාහම ගැමුරු තනම් මෙතන ඒවගේ අධිනන් පසක ඥානය තිය ැන ඒ වගේම තමයි මුයුතු කම්ේතා අ ඥානයත්ත නයි ිදනවම එයාත් මිදන අදස පිට අදහසක් ඇතිවෙන්න. එ ඥානය තුළ මිදේ ඥාන ඇති වෙන. මිද මේ යාාේ ම ඇ. එඒත පටි සංකා ඥාන මග නොමක පැටලොගන්නතු මේ කෙනකන මෙතන මහ ඒත් එකක උපදින හාසාාන්ත සුවකට වැටන ඒගාමෝතේ. එක සත්ත අබෝධීතුල ඔොන් ටේනවා ඔතන් ේන එකකන ආතන පන තැ ඊට පස්ස යාන අරමුණවලින් ඒ කම්පන වද අමතුම පාන ාාවට. එ මේ අබ් අවබෝධයතුල යම ප්‍රති්‍යක්ෂතාවට අත්තුනයකුට විතර ැන මේ කට. දැන ඒක තමයි සුක්‍ය තියෙන ඒක මයි අපිකන ඒතන් සසාතන් ඒතන් ප්‍රීතැන්කන ලෝතුර සුවේතියන තැන් ඔත්තන හිර වෙනවා. ඔතන ධර්මය දක්ව තරියට විතරයි නිදේ. ඒ එතැන්ට පාවි පාවිීඉන්න ගවත් එතනත් උපාදාාන වෙන. ඒකයි මෙතන පටිසංකා ඥානය තියෙන්. එතන මේ ගැල ගැටව ගට හැන්නෙත යන්නුවේ එතන තම ගහම ා ද විුද ප ෙනන එක මගනොව පටල න තනම තිය. ඇති මෙ තමයි පටිසංකාඥා එතන මිදවා කියන්න. යාගේ මේ අභ්‍යන්තරික එ ඒ ගමන කොහොමත් යනවා මෙ එතන හිරවෙනට ඒ හිරවීමත්. ඒනේ ද අපි සුද්ධවාසයම පෙන්න්නේ මෙතන හිරවෙලා මඒ සරකුඩ කොට පස්සරු සුද්දවස පෙන්ෙන දුගතියක් පෙන්න්න ඒක හේතු තැන ශවීමත් ේවා දීර්ග කාලයක්ත් ශෙවීමක්තම පෙන්න්න. මිදීමක්තමයි නිවනම පෙන්නන්නේ. සුද්දව සභූමිය නිවන පෙන්ෙන නවත ඒක් පෙන්න්නේ න ආගා විමේ අනාගාමිභූමිය නවත් උපත්තියක් මේ ආයකනම් කාමභූමියක මේ සත්ව පුද්ගල භූමියක් උපදින්නන්නේ ඒ එකක් මේ මෙතන්ට එනකෑත් නෑ එහම ොක්දේම සතුබුද ලක නැතිබ අබෝධ. පදන්න හේතුනෑ නයිජාතු ගබ්බස සියම් පුන්්‍රරේ දෙදතිකිය තටේනවා දස්සන සම්පන්ෝ කාමේ සුවිනයේ ගේ ද අයි ජාතු ගබ්බ සයම් පුට්‍රෙදක කියන තටන්නනවා මේ ඔබ දකිනොමක දධර්යතුළ හොඳට දකින්න ලැබෙන නොම මේ මේ අනාගමී භහමේ මේ සත්‍ය ධර්මය දකින කෙන නැවත පහද පහර ලෝකවල පදින්න හේතුනෑ ඒම මහා ඥාණටය හැසුවන්නේ ඉතින් මෙන මේ කියනතන ඉතාම වැදගත් සොය දම්මා අි්ඥා අි්ඥා පහල වද අපි නිතරන දයාලතිය ඔබ දකිින් ලැබේ නැති අභිඥා ඥානයට හසුවන පරම සත්තිකය ඔබ දැක්කා අපි දීර්ග කාලයක් ඒවාගේ දේශන ඉදිරිපත් කළ අිඥා ඥානයට හසුවන පරමසත් ස මේ ෆස්බු එක සමානලට මේ ඔබ දකි නැති මේ ඉන්ටනෙට් එක ය නාලිකාවල සමන අපේ විතරමයි තිබ මේ අි්ඥා ඥානයට හසුවන පරම සත්තිකයෙන වච ඇයිඒ අභිඤ්ඥා ඥාන අවධි කරගන්න ඇැ කියයා නැතිය. ඒඒ මේ මාර්ගය තුළ මෙතන්ට තාම ඇවිල නැතුව පල ගැන කතා කරට. තමන් රහත් කියල ඉදිරිපත් කළට අිඥා ඥාන අවධිකරගෙන නෑ. අන අයගේ ඒනිකන්න අ බොරු රහත් භාවයක් ම තකොට ඉස්මතුවෙලා පේන්නේෙ මොද ප්‍රතිපදාවක් කියගන්න බෑ ම රහත් කියලා කිව්ට ම රත්තුනු ප්‍රපදක් කිය ගන්න බෑ. ඒක නිසා අපි දකිනවා බොඩක්වය මේ. අපි අනුකම්පා කරනවා මොකද මාර්ගය තුළ උත්සාහත් වෙන කෙනෙක්ම තමයි ඉතින් ගොඩක් කලාවට යම් කිසි විදිකට අනිත් අයගේ ලාව සක්කාර බලාපුොරොත්වයෙන් එතනත් පොඩි තන්හාාවක් ඇතිවෙලා තමයි ඔය කටයුතු කරන්න කළතවා අපට දැනේ ලෞකි භූමිය තුළ මි්‍ය පුතක්ජන භූමිය තුළ තමයි අදස්ති ඒක කැන ඔය සිතුවිලිවල අදහස්තේන්නේ ආරයභූමියනෙමි පෘතක්ජන පුූුවම. තක්ජන බහමිය තුළ පදින දසක් තමයි ඒ රත්්භාව ප්‍රකාශ කිරීමෙන් කීර්ති ප්‍රසංසා ලාබ හමුවේ පස්සේ අබාය. අතර මේ මාර්ගය තුළ සත්‍යය දකිනකොට එවැනි අදහස් පාල වෙන්නේ. යැන ඥානයට එවැනි අවශතාව ගන්නේ.ඒ සිතුවිදවලට අවශතාව වෙති. ඥානවලද ඔය ඥානයට රහද්භායක්වත් කියන්න අවශතාව ගන්නේ. ඒහෙම දෙයක් අවශ්‍යනෑ මොකද මේ මිදීමම අනිවාර්ය දැනනවා. මිදීමම තුළ කෙනෙක් නැති බවදය. කෙක්නත් කවදන හත්ේ රත්න කෙනෙක් නෑ රත්න කෙනෙන රහද්භේ කියන කෙනෙක් නෑකන එක. කෙන ෑක කිය ධනකත්තම ය ු එක මරහත් කියල දාති. ඒලා දන්න මම රහත් කියලකල කෙනෙක්කින්නවා මේ රාත්්‍ය කියන කෙන නෑගේ මනෑ මනෑ කෙනෙකම දන්න. යම කියනවා ම රහත් කලෙකට හේතු ම ෑ කෙනෙ කන. තමන් හත්තම් කවද සමරන් ඔය රදධාවේ සමහන්න කෙනෙක්කේ බුද්ලෙක් නෑන ඔ රුපෙද තම ඇද දාය රුපෙද තමයි එ නාමේද තම. නමද දාලති හ මේ තමන්ගේ නමත් එක් කන රාත්තලති න වෙන්න. ලොකු විද්්‍යාවක් මේ ලොකු රැවටවා. ති මේක හොඳින් දකින්න ෝ නිතරන් හකේකයන මේ මාර්ගය තුළල නිවැරදිව යමක් යන කෙනෙට එයම දාන්න හිතන්නවත්නෑ එකන එම ඥාන ඥාලයට වස් වෙනෙනෙක් නෑ කෙනෙක් නෑ කෙනෙක් නැතිරිසයි රාත් කියන්නේ. ති හරි දියුණු තැරන්නේ දෙ මේක දකින්න මහා නුවනක සොයේ දම්මා අභිඤ්ඥා පරිඥාය? තේ දම්මා අභි්ඥා පරිජානාති. එබඳුේ භික්ෂුව යම් ධර්මයක් තියෙනවනං අභිඥ්‍යාවෙන් දතයුතු ඒ දැන ගැනී. අභිඥ්ඥාවෙන් ප්‍රහීන කළ යුතු එබඳුවඒ භික්ෂුව ඒ දම්මා අභිඥ්ඥා පහ තබා එබඳුේ භික්ෂුව යම් ධර්මයක් අභඥ්ඥාවෙන් ප්‍රහණය කළ යුතු තේදම්මා අභිඥ්ඥා පජහත් අන්නේ අභඥාවෙන් ප්‍රාණය කළ යුතු ධර්මය දැන ගැනි. එබඳුඒ භික්ෂුව යම් ධර්මයක් තියෙනවනං භහනාව ඒ දම්මා අභිඥ්ඥා භාවේ තබ්බා තේ දම්ම අභඥ්ඥා භාාවේති අභ්ඥාව එබඳුව භික්ෂුව යම් ධර්මයක් තියෙනවනම් අභඥ්ඥාවෙන් වැඩියයුතු අන්න ඒ අභඥාවේ වැඩියුතු ධර්මය දැන ගැන ඒෙ දම්මා අභිඥ්ඥා සච්චිකා තබ්බා තේදම්මා අභිඥ්ඥා සච්චිකාරෝති යම් ධර්මයක් අභිද්ඥාවෙන් සාක්ෂාත් කළ යුතුද ඒ ධර්මය අභද්ඥාවෙන් සාක්ෂාත් කළ යුතු ධර්මය දන ගැන මේක ඉතාම වැදගත් මේ වාකෙටෙක් අපි නැවතත්මේ ික කියන්න සොයෝ දම්මා අභිඥ්ඥා පරි්ඥාය තේදම්මා අභිඥ්ඥා පරිජානාති ඒ දම්මා අභිඥ්ඥා පහ ත්බ තේදම්මා අභිඥ්ඥා පජහත ඒ දම්මා අභඥ්ඥා භාවය තබ්බ තේදන්මා අභඥ්ඥා භාවයකි ිය දම්මා අභිඥ්ඥා සච්චිකා තබ්බා තේ දම්මා අභි්ඥා සච්චිකරෝති එක ඉතාම වැදගත් එක හේතුව තයි මෙ මේ අභිඥාවෙන් එතකොට මේ හොඳින් දකින්න මේ කාරණය මේ සේරම පැදිකාන්න හේතුවත් මෙතන්ට එෙන් නව නිසාම අවසාන කොටස හම තියෙන බව පිදන්නවා අභිඥ්ඥාවෙන් පිරිසිදු පිරිසිද දතයුතු ධර්මයෝ කවරෙද්දමින මෙතන ඔබ දැන් මේ ගලපා ගත යුතු. දැ මේ විදිහට මේ එන එන අරමුණේ සත්‍යය දකින කෙන දැන ගන්නවා. ඒ තමන්ගේ අපික තමන්ගේ ඥානයට හසු වෙනවා. ඒ මෙතන තිවිද්‍යා පහළ වෙනවා චුතුපත් ඥානයේ සකස්වෙනවා ඒ එන අරමුණේ මොහොතෙම සත්‍යය දකින තැන චුතු උපත්තිය ඇ ඒ සිත ඇතිවෙන නැතිවෙන ආකාරය දකිනවා. අන ඒ කෙනා දකිනවා මේ හටගන්න හැම සිතක්ම පෙර සංඥා අවසංඥා බව. ද දකිනවා මේ පොත දකින හිත ද ඊගට උපදින හිත බිත්්‍යය දකින හිත පොත දකින හිතන විිත්්‍යය දකින්නේ පො දකි හිත එත ිරනතු නිරද්ධ උත්ත සම්බූතන ත්තන විස්සති යතොට බිත්තිය දකින හිත ඒ බිත්්‍යය කියනෙ අති සඥාව අනාගතය උපදින හෑම සිතක්ම මේ මොහතක් මේ වර්තමානයක් පණවන්න බෑ වර්තමානයක් හමුවනෙ නෑ තුන් කාලයම මේක හමුවවෙන්නේෙ නෑ. දත් මේ හටගත්ත සෑ අතිතය මේ තන් අත් ගම්මය න පපටික්කන්ගේ කිය අනා ගත පච්චුපන්නන් චේ දම්ම අතාතරයි පස්සත කියෙ. එකබට දකින්න ලැබෙනවා. අතතේ ගිහිල ඉවරයි අනග සිත්තාම ඇවිලනේ තියනවානන්තිය නොනීම ර්තමාන සිතත් විතරයි පච්චුපන්න ධර්ම මේ වර්තමාන ඇතිව ැතිවන සිත. එතන මේ වර්මාන සිත තියන අති සං්ඥාව. ද මේ මොහත පොත ධර්මුණක් නව අර්ුණයනකොට අපි කියනවදැ අපි නිතරම හග නුම පොත පොතද කියන හිත කියන්නේ අතිත සංයාව. ඒකේ වර්තමානයක් නෑ. ඒට හට ගන්න ිත්ත න තත් අතිසන් ය එකරත් වර්මානයක්ම. එතකට අතිතය හටගත්ත සිත්වල පව වර්තමානයක් තිබුණ නෑ. ඇවත් මේ මොහොතේ ඔබ යම් කිසි දෙයක් මේ මොහතය ඔබට අතීතයක් මතක්කුණු ඒක මේ ොහොතෙනේද මතක්ක එන එක වර්තනය වෙන්න හැබ එක වර්තමාට අයිතිත් නෑ එක මේ කිය. දවබ අනාගත ගැ යමක් හිතවත් ඒත් මහතේ දකිනෙක්නේ සිතවිල්ලක් එන එක ඒකත් වෙන්නන ර්තමානය ඔබ එක වර්තමානට අයිතිත් නෑ න්න ොකයි කියයි. මේක තුන් කාලට මයිති නෑ තුන් කාලෙම මිදනවා. මේ මේ සිතේ සත්‍යය දකින තැන එක සිතට එන අරුණ සත්‍යය දකින තැන පුබ්බේ නිවාස අනුස්‍ර ඥාය ැන මේ ක්වා ඇති සියලුම සිත්වල මේ දකින අත්ත්‍යය කුමක් දෙකල්. යගේම නාගත හටගන්න සෑම සිතක්ම දකින තනත්්‍යයක් නොනබ කියැන වර්තමානයක් කමුවවෙන්නේ නෑ. දොරම මේ තු කාලෙම ිඳුණු තැන ොත පමණ ඇතකවේ මොත කියන්නේ නාමයත් රූපයත් මඳරු තැන සුඥතාවයි. බාහිර දෙයක් පොත කියලදයක් හමුවවෙන්නේ නෑ සිතෙත් පොත කියෙලදයක් කමුවවෙන්නේ. ඒ අර්මුණේ මිරු ැන මකක්ද යෙන්නේ මොහතට කාලයක් නෑ. කාලය හා අවකාශයේ මිඳුණු තැන අන්න මොහොත පමණ අඇවය කිව්වේ එක මෙතන අවකාශයක් නෑ මෙතන සිතක් නැති දැන මෙතර සිත පනවන්න බෑ කාලයක් අයිතිත් නෑ. ඒකයි මහා බූතවට මේ මහ බුරහත කාලෙත් සම ගටගලාපිට මේ ලෝකයක් මැවිල තියන්නේ ඒකත් සම්පර් මෙතන නැතිවෙන. මහ පුදතකෙල් දේකුත් නැවන මත ඒ එක හතුඒක් සිතකබද සිත දැන ගැනීම යනකොට ඒ ස්‍යයදකලා මිදෙන කියන තැන සියල්ල එම මිදෙනවා. එක ඔබට ප්‍රථමනි ඉග්ාන සූත්‍රවලට යනකොට තවහොඳින් පැහැදි වෙන. සියල්ල එම මිදන ත. මොහත කියලා දේකුත් නෑ මෙත දෙයක් කියල දෙයක් නෑ. දෙයක් කියල දෙයක් නෑ සමුති ප්‍රඥප්ති නෑ කියන දෙයක් කියල දෙයක් නෑ. කිසිම දෙයක් නෑ. දෙයක් කියන වචනය පවා වැරදි වෙන. මේ ස සෑම වචනයම වැරදි වෙන. ඇතිවෙන ඇතිවන ප්‍රාහකකිවේ එක ඒක මෙත ඉමස්මින් සති ඉදන් ෝොති ම අස දන්නවති මේ මේ. මේ ඉදක් පච්චතාවේ.න්න මේ දකින්න ධර්මතාවයක් පමණයි. ඒ ධර්මතාවේ තමයි මේ ලෝක ය එකම ධර්මතාවයි.ඒ ධර්මතාව දෙයක් නෙමින්. ඒ ධර්මතාවේ දකින්න අසීරුයි. නක්ති මේ සරණගන්න දම්මෝ මේ සරණම් වරංකිව එක මෙන්න මේ ධර්මතාවයටට ලෝකෙ තියෙන්නේ. එමන මේ සිත නිසානංම් අපි දුකට වැටලා තියෙන්නේ අපි දුකේ ඇද සරණ යනවනම් නත්ති මේ සරණගන්න දම්මෝ මේ සරණවනක මේ ධර්මය දකින කෙනාට දුකේ දුකෙන් මේ දෙෙනවා. එක හේතුව බාහිර දෙයක් හමුුවෙන නෑ දුක හටගන්නේ කුමක් සඳහද. දුක හටගන්න දෙයක් නැතිවෙනවා. මේ මහා ගැඹුරු වෙන්න පුළුවන් ම ප්‍රඥාවතන් ආය දම්න් ්‍යාන්ද ම දු පඥස්ස කෙලා කියන්නේ මහා ප්‍රඥාවට මේකසුවෙනවා මහා ඥානයට මේ අසුවන මේ අභිඥාඥායට අසුවෙන්. අභිින්ඥා ඥානයට හස්සුව වෙන කාරණය සාමා්‍ය ඇසට දෙකී නැකකිවේක. ඇස අභිබවාගිය තැනක් තමයි ඥානයකන්. ඇස කියනන්නේ මස මස් ස හට මේ දකින්නදබ. ස් සහරසය සිතුවිලි සිතුවිලි අභිබවාගේ තනක් මේ අපි කතා කර. සිතුවිල කියන නාමුරූප දෙයක් එකතුවිච්ච තැන නාමුරූප දෙක් එකතුවිච්ච තැනර් සිතුවිල්ල මේ අපි දන්න හැම දෙයම්. නමුත් ඒ සත්‍ය අප ඒ ඒ සිතුවිල්ල නෙමෙීමේ. මේක තව සිතුවිල්ලක් නෙමේ මේක ඥානයක්. ලුණු රහ කියන සිතුවිල්ලක් නෙමේ එක ඥානයක්. ලුණු දැනන එකක් දැනීම දැන ඥාන්ටයි. සත්ත්‍ය දැනෙන එකක් ඒයි ජානම් පස්සන් කියන්නේ. ජාන කියන එක දැනගැන්න එක. පස්සන් ැන දැක්ම සච්්‍ය දැක්මක් තියෙනවා එක අනේ සාන් දිිට්ටියි ප්‍රත්්‍රයක්ෂය ඒයි මෙතන මේ සත්‍රය තුළ හොඳට පෙන්න්නනවා අභිඤ්ඥාවෙන් පිරිසිදු දතයුතු ධර්ම අභඥ්‍යාව පිරිසිද දැයුතු ධර්මකයන මේ ස්කන්දයන්ගේ උදේවේ දැකව පංච උපදානස්කන්දය කිය. ද මේ සූත්‍රය තුළ පෙන්න්නන ඔබට මනාකොට එක දකින්න ලැබෙනවා සෝයේ දම්මා අභිං්ඥා පරිඥ්ඥාය. ජයේ දම්මා අභිඥ්ඥා පරිජානාති එතවට මේක ඉතාම්වැදගත්. සෝයේ දම්මා අභිඥා පරිඥ්ඥාය කැනෙ පරිඥාවෙන් දතේුතු අිඥ්ඥාවෙන් දැතේතු ධර්මයෝ කවරේ ද. තය දම්ම අභිඤ්ඥා පරජානාති. අන්නේ දැකයුතු අභඥ්ඥාවෙන් පිරිසිඳ දතයුතු ධර්මයෝ පංච උපාදාානස් කදය. පංච උපදස්ක කන්දේ අභිඥාවෙන් දකින මේ සත්‍යේ දකින කියෙන මේ අභිඥාාවෙන් දතයේතු ධර්ම ගැනීම කතා කර. ඒ දම්මා අි්ඥා පහ තබ්බ. ි්ාාව දක ්‍රහණය වන ධර්මය කවරේද. තේදම්ම අභිඥ්ඥා පජහත්. එතකොට යා අභිඥ්ඥාව ප්‍රහණය කළ යුතු ධර්මය වන්නේ පවරද අිින්්ඥාවෙන් ැනවේ සත්‍යය දකින තැන සිතුවිලි නෙමි මොක දවස්සාන ප්‍රහණවෙන් සංයෝජන ධර්මල් අවිද්‍යාව. බුදුන් වහන්සේ කොට පෙන්නවා බුදුන් වහේ ාහර සත්‍රය භහවරි ප්‍රා්මනයට හි මුදු හත්කට පැල හැටිෙෙන්ෙනනවා ස් මුදුුණන අවිද්‍යාව හත්කට පැනෙ සත්් බොජන්ගල. ාවා සූත්‍රයට ගේාට පේන ුදුන්හස හැමතම පනවා මේ අවිද්‍ය පහිීනේ දස සංයෝජනවලසා අවිද්‍යාව ඇතිතාක් මානිතියන. ඔබ දන්න සක්කා දිටි චිකිච්චා සීලබත පරමස කාමරාග පටික රූපරග රපරාග මාන දචා විද්‍යා අවිද්‍යාවයි මේ ප්‍රහිනවීම. අවිද්‍යාව තියනකං ඔබ මි්‍යා දෘෂ්ටිය තියෙනවා හැබයි අවිද්‍යා ප්‍රහිීන වුණු තැනයි සම්මාධිට්්‍යියති ඔබට. ටිච්ච සම්පහද ගත්තත් අ ද්‍යා පච්ච සංකාරා කියල ගන්නේ එකයි. අවිද්‍යාව තියෙන නිසායි සංකාර හැදේ. අවිද්‍යාව කිය නොදන්නකමයි සංකාරය සංකාරය මේ සංකාලම මේ සිතුවිල්ල මේකල් කියලා නොදන්නකමයි අවිද්‍යාවගෙන අවිද්‍යාව එකයන්නේ හැමතනව බුදුන් වහන්සේ පෙන්න්න නම්. විද්‍යාන බීජය පැළවෙන්නේ තන්නාව නැමති දියසීරාව තියනක. අවිද්‍යා භූමිය තියෙනකම් පමණ එක. ඒ අද්‍යා භූමිය තමයි මෙතන තියෙන්නේ තියෙන කම් පැලවෙන. ා බජය එකකන අවිද්‍යාවතමයි මෙතන අවසානය සංසිධේ මේ කතාව ලොකු කතාවක් ඉති මෙතන ඔබ දකින්නඕනේ අභඥ්ඥාවෙන් ප්‍රහණය කළ යුතු අවිද්‍යාවෙන් ප්‍රහාණය කළ යුතු එතකට අභඥ්ඥාවෙන් ප්‍රහණය කළ යුතුේ වන්නේ අවිද්‍යාව කියන ඒක අවිද්‍යාවයි තන්හාවයි අවිද්‍යාවයි බවතන්නාවයි කිවත්හන්න යන අවිද්‍යාවතිනක තන් මාන ති මානිතිනගැ තන්න. පෙන්වන තන්න මාන දිට්ි කියලා ඇතර මානේ යන දන්නා තොර විද්‍යාවෙන් ප්‍රහණ කළ යුතු. අභිඥාවෙන් ප්‍රාණය කළ තු ධර්මයෝ අවිද්‍යාවයි බවතන්නා බණනි රෝදෝ නිබ්ානෝ කියන තන්ටෙ නඇ එනිසාමයි. එතකට අභිඥ්ඥාවෙන් වැඩියතු ධර්මයෝ කවරද්ද කියරකොට. තට අි්ඥාන ඥාන අිඥ්්‍යාව දයන්නේ සිතුවිලිවල ඇති ඇති වෙන සිතුවිල්ල සත්්‍ය මයාාව කින තැන. එතකොට අභිද්ඥාවෙන් වැඩියතු ධර්මයෝ වන්නේ කවරද්ද සමත විපස්සන. විපස්සනාවයි වැඩෙන්නේ. සමත විපස්සන ුගන්ධන ඉදිට වැඩිලායි මේ අභිඥා ඥානය හ සමත විපසන යගන්ධ නිදිර වැඩේ. අභිඥාාවෙන් වැඩියුතු ධර්මයෝ වන්නේ සමත විපස්සන යන ධර්මයෝ. තො අිඥාවෙන් ශක්ෂාත් කළ ේතු ධර්මයෝ කවරද්ද කිවොත් විමුක්ති ඥාන. නැත්තං අරහත්ඵල සමාදය. නැත්තං අරහත් පල ඥානය නැත්තං ධම්ම විද්්‍යාාව විමුක්ති කියලලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ අරහත් පල සමාධියය. ඒනම් අභිං්ඥාවෙන් සාක්ෂාත් කළ යුතු ධර්මයෝ වන්නේ අරහත් පලඥානය. විමුක්තිඥානය දැංගපට පැහැදිලි මේ සොයෝදම්ම අභිඥ්ඥා පරි්ඥාය යදම්ම අභි්ඥා පරජානාත්. යෝධම්ම අභිං්ඥා පහතබ්බා තේදම්ම අභිං්ඥා පජා. යෝදම්ම අභිං්ඥා භාාවේ තබ්බ තේදම්මා අභිඥා භාවිත්. ඒයේ දම්ම අිඥා. සච්චක තබ්බා තේදම්ම අභිඥ්ඥා සච්චිකරෝති. මෙන්න මේ ඉතාම වැදගත් මේ ටික ඉතින් ඔබට දැම් පැහැදිලි වෙනවා අභිද්ඥාවෙන් සොයෝ දම්ම අඥා පරි්ඥාය පරිඥායක න අිඥ්්‍යාවෙන් දැනගත් ධර්ම පංචුපා දනස්කන්ඩ. ය දම්ම අභිඥ්ඥා පහ තබ්බා ප්‍රහණය කළ යුතු ධර්මවන්නේ අවිද්‍යා. බවතන්නහා එතකොට යදම්මා අභි්ඥා භාවේ තබ්බ අභිඥාාවෙන් වැඩියයුතු ධර්මය වන්නේ තකට සමත විපස්සෙන. එතකොට ය දම්මා අභිඥා සච්චිකා තබ්බා. එතකට අභිද්ඥාවෙන් සාක්ෂාත් කලය උධර්මය වන්නේ අරහත් පල සමාජ. දැන් ඔබට පැහැදිලි මේ මහා සලා එතෙනෙක සූත්‍රයේ ඇවිලා මුලු නිවන් මගම පැහැදිලි කරන මහා වටිනා මානිි කෙරත්න. බ දැම් පැහැදිලී මහා සලාඇතනක සූත්‍රයේ. මජ්ජිම නිකායි ඔබත් බලන්න තුන්ගනි පරිච්චේදේ බුජ දැන්ත්‍රපිට දොලයි පන්සියා නූහතරගෙන පිටේද. විශසාාල පරිච්චයදයක් ඔබට දකින්න ලැබෙන. මේ මුළු ධර්මස් කන්දයම කැටිකරගත්ත. ව එක සත්‍රයක් අපේ නිකං ආවට ගියාට උඩින් අතපතකාාලා යයාන්තන් එහෙම එහෙම නිකම් නික මේ කලබලේට සූත්‍රයක් හොඳින් බල්ල බලලා නෝනිකකාවත් කියයට කලබලේට බල වැක්න. ත්‍රය සත්්‍යය ලස බ දකින්න මේ සූත්‍රය නිව ම හොඳින් දක්කොත් ඔබ නිවවාන් දකිනවාන එනයි සූත්‍රය අප හොඳ මනාකොට පිරිසුදු කල දකි ඕනි. මමුළු ධර්මස් කන්දය මේ තුළ තියෙන. මේක අඩුවක් කියන්න කිසිමතනක් අපට පේන්න. ඉතින් මහා සලානක සූත්‍රයේ මහා සලා එතනික සූත්‍රය ඔබට ඉතාම වැදගත් නිවන් මග යවර කරගන්න යම්කිසි කෙනෙක් යම්සිදයක් යම්කිසි විදකට ප්‍රශ්ණ කරන මේ මහා සලායද සත්‍ර ති ඕන ප්‍රශ ද ල. ප්‍රශ්නක මේ නිවුවන් මග ප්‍රතිපදාව තුළ ඔබට සියලු ප්‍රශ්න විස දෙෙනව මේ මලා මහා සලාතනිික සූත්‍රය හරියට විග්‍රා කරොත්. හන ඒ ඔබට මහාශක්තියක් දහිරයක් නිවන් මගනායට ඒ වගේ මඟ විවර කරගන්නට හේතුවෙන්නවානි. ඉතින් මේ අපි පෙන්වා මේ එන සිතේ එක්ෂණික සිතක උදේවය දකින ැනමනැත්ත මේ මොහොතේ ඔබට එන අරමුණේ සත්‍යය දකින තැන ඔබ නිවන් මගටම අරගෙන යනවා. ඒ ඒ කාන්තයි. ඇති මේන හැම්ම සිතකම සත්‍යය දකින්න ඒ අතතා බු ඥානයෙන් ඔබ දකි නවානගේ පරම සත්‍ය ඔබ අනිවාහරයෙන් නිවන් මග දොර විවර කරගෙන නිවන් දක්වාම ඔබේ සියලු කටේතුඒ කාන්තේම ඔබ නිවන් දකිවාමයි ඒක අපි කිවේ බුදුන් වහන්සේ වගේම අපපත් ඇප වෙනවා මේ ධර්මය අප යම්කිසි මේ තුළ යම්කිසි අපි අපි ලබල තියෙන යම්කිසිේ ඒ ඒ ප්‍රායික පුහුණවෙල අපි ලබපු මේ ප්‍ර්‍යක්ෂතාවය තුළ අප අපි ඒකයි සිංහනා දෙයක් කරේ බුදු වහන්ේ ඇප වුණසේම අපද ඇප වෙනවා මේ මගේ යමෙක් නිවැරදිව යයිනම් ඒ කාන්තය නිවඳකි නොමයිකය. ඒේඒ කාන්තයි. ඔබට සත් සුදක් සේ ප්‍රායක පැත්තට තමන්ටම තමන්ගේම ඥාන අභිඥ්ඥාාවධිකරගෙන් ඒ මගේ ආහැක බව. වසිියලු දුකෙම්මේ දෙනවා මහා ගෝර සසරක ඔබගේ දෘෂ්ටිගත මහා දෘෂ්ටිගත සසරය අවසානයක් මෙයමයි ඔබ මේ ලබල තියෙන්නේ ඔබ මේ උත්සාහ කරන්නේ සාරාසාංන්කයේ කල්ප ලක්ෂ පෙරුම්පරෝගේ බුදුන් වහන්සේ මේ සත්‍ය ඇලි කරන්න උත්හ කරා වගේ ඔබ මේ දකින්නේ ඔබගේ සසරය ඔබ මහා දුගතියක මහා විලාපක අඳුවනාවක අවසානය ඔබ කිසිදා දුගතයකට වැටෙනෑ. මේ පරම සත්‍යය යම කහනවනං කිසිදා දුගතියකට වැටෙන් නැේතු නෑ. ඒකාන්තේ නිවන්දකි ඕවමයි ෙරවන් සරම හො ුම්.